සුභ මංගල්‍යයක් වේවායි කියලා ඔබ හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා. ඊටු දැන් සුභ මංගල්‍යයක් වෙන්නේ කාගේද? ජුසීතුමාගේ මංගල්‍යය කියන්නේ ඔබේ මගේ අපි ඔක්කොගේම මංගල්‍යයක්. මොකද දෙවියන් වහන්සේ මේ ජුසීතුමාව නිර්මාණය කළ මේ පුලුවතරට එව්වේ මේ ගුණවත් සත්පුරුෂ කෙනෙක් වශයෙන්. එතකොට මේ ගුණවත්භාවය ගොඩක් වැඩි. මේ ගුණවත්භාවය වැඩි නිසා උන්වහන්සේට පුළුවන්කමක් තියෙනවා පිරිමියෙකු වශයෙන් පිරිමිකම කියන්නේ මොකද්ද කියලා හුවා දක්වන්න. එතන මේ පිරිමිකම හුවා දක්වන්න පුළුවන් උනේ කොහොමද කියලා අහුවොත් කාර්ය තමාගේ ජීවිතයේ ඇතුලේ කරන්නව වේ කැපවීම තුළ. ඒ නිසා තමයි එදා දවසේදී ජුසීතුමාට දෙවන් වහන්සේ බාර දෙද්දී දේව මෑණියන්ව ආදරෙන් බාරගත්තා විතරක් නෙමෙයි කුසතුල හිටපු ජේස්වාමීන් වහන්සේගේ උපතේ පටන් උන්වහන්සේව ආදරෙන් රැකබලාගෙන උන්වහන්සේත් එක්ක ජීවිත සම්බන්ධතාවයක් ඇති කරගත්තා. ඒතුළු මේ සම්බන්ධතාවයේ තමයි වැදගත් වුනේ. ජේසු අම්මත් එක්ක සම්බන්ධයි, ජේස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධයි. ඒතුළු මේ සම්බන්ධතාවයේ ඇති කරගෙන මොනවද කරේ? ලෝකයා හට සේවයක් කරා. එතන වඩු කාර්මිකයෙක් වශයෙන් ඔහු ගාව තිබිච්ච ඔක්කොම භාණ්ඩයන් අරගෙන ඔහු මොනවද කරේ? එදා දවසේදී මේ කපන්න ඕන තැන කපාගෙන, කොටන්න ඕන තැන කොටාගෙන, මේ මේ මොහොතේදී සිදුරු කරන්න ඕන තැන් සිදුරු කරගෙන මේ හැම දෙයක්ම කරා. තවත් කෙනෙකුට යාත්‍රාවක් හදලා දෙන්න, තවත් කෙනෙකුට මේසයක් හදලා දෙන්න, තවත් කෙනෙකුට පුටුවක් හදලා දෙන්න, ගියක් දොරක් හදාගන්න, ඔළුහවුවක් හදාගන්න මේ දායක වුණා. එතකොට රතනම් මේ තාත්‍ය පුතේ දුවේ මේ දායක වීම තුළ ලැබපු ප්‍රතිඵලය අන්තිමට ජේසු අම්මට එදිනෙදා ජීවිතේ ගත කරන්න දුන්න ඒ මිල මුදල් ටික. එතකොට රතනම් මේ තාත්‍ය පුතේ දුවේ මේ චරිතය තමයි ඔබ ගාවත් තියෙන්නේ. ඔබත් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරලා දරුවන් නොබලා ගන්නවා, මේ ඔක්කොම කරනවා. එතකොට දැන් මේ කාර්යයේ කවුරුවක්වත් මංගල්‍යයක් කරන්නේ නැහැ. මේ කාර්යයේ කවුරුවක්වත් අගය කරන්නේ නැහැ. තාත්තා කියන කෙනා අපිව ජීවත් කරවන නිසා තාත්තා වෙනුවෙන් අපි මංගල්‍යයක් ගන්නට ඕනේ. අම්මා මෙච්චර දහදිය මහන්සියෙන් දුක් විඳින නිසා අම්මා වෙනුවෙන් මංගල්‍යයක් ගන්නට ඕනේ කියලා කවදාකවත් කියන්නේ නැහැ. දැන් වයසේ ඉන්න අපිව බලා ගන්න පුතයි දුවයි හම්බ කරලා අපිව බලා ගන්නවා. ඒ නිසා ඒගොල්ල වෙනුවෙන් මංගල්‍යයක් කියන කතන්දරේ අපි ගාව නැහැ. ඉතින් මෙහි පළවෙනිදා කියන ගත්ත ගාම හැම කෙනාම හිතන්නේ කම්කරුවන්ගේ දිනය කියලා අරගන්නවා විතරක් නෙමෙයි, ඒ කම්කරු රැලියක් තමයි පවත්වන්නට යන්නේ. එතකොට ගම්කරු රැලියේ මොනවද කියන්නට යන්නේ? සටන් පාට කියනවා. අනිත් කෙනාව හෙලා දැකලා, අනිත් කෙනාව තුච්ච කරලා, අනිත් කෙනාගේ නම ඝාතනය කරලා ඉවර වෙලා මේ මොහොතේදී අපි මෙන්න මහා මිනිස්සුන් කියලා කියනවා. ඇත්තයි. එතකොට රතේ මේ ගමන යන්නට යනවා. හැබැයි ජුසීතුමාගේ ජීවිතයේ ඇතුලේ තිබුච්ච ගුණාත්මක භාවය තුළ අනික් කෙනාව හැල්ලුවට ලක් කරේ නෑ. ඒ නිසා තමයි ජේසු අම්මා කියනකොට මට මේ මොහොත වෙනකොට දරුවෙක් හම්බෙන්න ඉන්නේ කියලා. එතකොට මේ ජේසු අම්මගේ චරිත ඝාතනය කරලා දැම්මේ නෑ. අද අපි මොකද කරන්නේ? මංගල්‍යේ නාමෙන්, මෛරැලියේ නාමෙන් අපි සටන් පාට අරගෙන මේ මොහොතේදී මේ මිනිස්සුන්ගේ ජීවිත චරිත ඝාතනය කරලා දානවා. ඉතින් ඒ නිසා රතනම් මේ තාත්‍ය පුතේ දුවේ අම්මගේ තාත්තගේ වෙන්න පුළුවන්, ගෙදර ඉන්න පුතාගේ දුවගේ වෙන්න පුළුවන්, ඔබගේ ස්වාමියාගේ වෙන්න පුළුවන්, රජයේ වෙන්න පුළුවන්, ආයතනයේ වෙන්න පුළුවන්. කාගේවත් නම් කැත කරගන්න හොඳ නැහැ. ඒ නිසා ඒකට අපි දායක වෙන්න හොඳ නැහැ. තවත් කෙනෙක්ගේ නමක් කැත කරලා අපිට නමක් හදාගන්න බෑ. අනිත් කෙනාව විනාශ කරලා දාලා අපිට ගොඩනැගෙන්න බෑ. අනිත් කෙනාව තුච්ච කරලා අපිට වටිනාකමක් ගේන්න බෑ. ඒ නිසා අනිත් කෙනාගේ කීර්තිනාමය ආරක්ෂා කරන, අනිත් කෙනාට ගෞරවාන්විතව කතා කරන්න දන්න, හැල්ලුවට ලක් කරන්නේ නැති, සාකෑස්ටිකලි නැත්තම් මේ මොන් සරදමට ගන්න නැති පුද්ගලයෙක් වෙනකොට තමයි මහත්මා ගතියක් ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන්නේ. ඉතින් අපේ දේශයේ ඇතුලේ මේ මහත්මා ගතිය තමයි එන්න අඩු වෙලා තියෙන්නේ. අපේ හැම තැනකම පාර්ලිමේන්තේ ගත්තත් එමයයි, ඊට පස්සේ අපේ ව්‍යාපාර ගත්තත් එමයයි, පාරතොට ගත්තත් එමයයි, ආධ්‍යාත්මික තැන් ටික අරගත්තත් එමයයි, අපි එකින් එකව විනාශ කරන වචන අපි උච්චාරණය කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අද වගේ ලස්සන දවසක අනිත් කෙනා විනාශ කරනවා වෙනුවට ආරක්ෂා කරන නිසා තමයි ජේසු අම්මට රෙස් කරන්න දෙනවා
මේ කුටිය ඇතුළෙම කියනවා ඔබ නිදාගන්න මම ජේස්වාමීන් වහන්සේව බලාගෙන ඔහුත් එක්ක එකතු වෙලා මම මේ වැඩ කරගෙන යන්නම් කියලා. ඒ නිසා රෙස් කරන්න දෙන ඕනෙම රෙස් කරන්න දෙන්න උදව් කරන්න ඕන වෙනකොට උදව් කරන්න අගය කරන්න ඕනකොට අගය කරන්න මේ මොහොතේදී අනිත් කෙනාට නිවාඩුවක් දෙන්න ඕන මොහොතේදී නිවාඩුවක් දෙන්න. එදාට ඔබට මට ජුසීතුමත් එක්ක එකතු වෙලා මේ මැයිදා පළවෙනිදා දවසේදී කම්කරුවන්ගේ දිනය සමරන දවසේදී යහපත් කම්කරුවෙක් වෙලා ලෝකයාට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වේවි. ඔබට ජේසුස් ඉදයි.